අපගේ ජීවිතය කියන්නේ හරිම සුන්දරයි. ඒ ජීවිතයේ අපි මුණ ගැහෙනවා දෙමව්පියන් මුල්වරට අම්මා තාත්තා කියන බැඳීම. ඒ සමග අපිට සහෝදර සහෝදරියන් පැමිණෙනවා. ලස්සනයි, හරිම ලස්සනයි ජීවිතේ. ඒ ජීවිතයේ තුල විවාහ සම්බන්ධකමක් කියා එකක් තිබෙනවා. ඒකත් මිනිසෙක්ව සම්පූර්ණ කරන බැඳීමක්. නමුත් සමාජය එය වැරදියට වටහාගෙන ඉන්නවා. සමහර අය හිතනවා විවාහ ජීවිතය කියන්නේ හරිම භයානකයි. විවාහ වෙන්න හොඳ නැහැ. ඇයි? ප්‍රශ්න හටගනි. දික්කසාදය කරා යෑමට සිදුවෙයි කියා හිතනවා. ඇත්තටම නැහැ. ඒක වැරදි මතයක්. විවාහය දෙපාර්ශවය හරියාකාරයට ඉගෙනගෙන, ඒ කියන්නේ විවාහයට පෙර ඉගෙන ගන්න ඕනේ විවාහ ජීවිතය ගැන. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ළමයෙක්ව හදනව නම්, උදාහරණයක් වශයෙන් මට දුවෙක් ඉන්නවා. ඒ දුවව මං හදන්න ඕනේ තවත් ස්වාමි පුරුෂයෙක්ට, තවත් පුද්ගලයෙකුට මං බන්දල දෙන්න ඕනේ. ඒ හොඳ ගතිගුණාංග ඇයට උගන්වීමේ වගකීම දෙමව්පියන්ට වගකීම් සතුයි. අද ලෝකේ හරි කාර්ය බහුලයි. මං කාටත් දොස් කියන්න කැමති නැහැ. අද තාත්තත් රස්සාවට යනවා, අම්මත් රස්සාවට යනවා. ළමයිත් අධ්‍යාපනය කියලා ඒගොල්ලන්ගේ විවාහ ජීවිතය වෙනකම්ම ඉගෙන ගන්නවා. අම්මගේ ජීවිතේ ගැන ඇයට දන්නේ නැහැ, ඔහුට දන්නේ නැහැ, ළමයින්ට දන්නේ නැහැ. තාත්තා ගැන ළමයින්ට දන්නේ නැහැ. විවාහ ජීවිතය කියන්නේ ඒගොල්ලන් ෆිල්ම් බලලා තමයි ඉගෙනගෙන තියෙන්නේ, චිත්‍රපටවලින්. ඒ වගේම විවාහ ජීවිතය ගැන පොත්පත් වලින් තමයි ඉගෙනගෙන තියෙන්නේ. විවාහ ජීවිතයේ ජීවත් වෙන්න දන්නේ නැතුව විවාහ වෙනවා. කොල්ලෙක් කෙල්ලෙක්ව දැක්ක ගමන්, කෙල්ලෙක් කොල්ලෙක්ව දැක්ක ගමන් ආදරය හට ගන්නවා. සමහර අය ආදරය කරලා විවාහ ජීවිතයට යනවා. සමහර අය ගෙදර කතා කරලා දෙන විවාහය සිදු කර ගන්නවා. විවාහයේ ක්‍රම දෙකක්. එනම් අපි හොයා ගන්න එක, අපිට හොයා දෙන එක. මේ විවාහ ජීවිතයේ නොයෙකුත් ප්‍රශ්න හට ගන්නවා මේ කාලේ. අපි දන්නවා ලංකාවේ දැන් දික්කසාද වැඩි වීගෙන යනවලු. මේකට මොනවද විසඳුම? අපි කැමති ඕගොල්ලන්ට විසඳුම් ලබා දෙන්න. අපි කැමති ඕගොල්ලන්ට විවාහ ජීවිතය ගැන මඟ පෙන්වන්න. අපි කැමති ඔබගේ පවුල ශක්තිමත් කරන්න, ඔබත් ලස්සන ජීවිතයක් ගත කරන්න. ඔබට යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම්, එහෙම නැත්නම් ඔබගේ යාළුවෙක්ට ප්‍රශ්නයක් තිබෙනවා නම්, නැත්නම් ඔබට යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඕනේ නම්, අපිට කමෙන්ට්ස් කරන්න. අපි අනිවාර්යෙන් ඔබට පිළිතුරු ලබා දෙනවා. විවාහය කියන මේ මාතෘකාව ඔස්සෙන් තවත් වැදගත්, තවත් අවශ්‍ය කරන වටිනා වීඩියෝ වලින් අපි ඔබව හමු වෙමු.